ඊ රාත්‍රියේදී මෙල්බර්න් නුවර වාර්තාවුණු භූචලනයත් එක්ක මෙල්බර්න් නුවර වාසීන් තරමක් කලබලයට පත් වූ බව සඳහන් කරන්නට ඕන. මෙල්බර්න් නුවරින් කිලෝමීටර් 40ක් පමණ වයඹ දෙසින් පිහිටි සන්බරි කියන ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන තමයි මැග්නිටියුඩ් 3.8ක මේ භූකම්පනය වාර්තා වුණේ. ඊ රාත්‍රියේ මටත් එය පෞද්ගලිකව අත්විඳින්නට සිද්ධ වුණා. විශේෂයෙන්ම මම මගේ දෛනික රාජකාරී නිමාවට පත් කළ රූපවාහිනිය නරඹමින් ඉන්නකොට විශාල ශබ්දයක් එක්ක ගෙදර මූමන්ට් එකක් මට දැනුණා. ඊට පස්සේ මම මේ ගැන පරීක්ෂා කරලා බලනකොට දැනගන්නට ලැබුණා මැග්නිටියුඩ් 3.8ක භූකම්පනයක් මේ සන්බරි කියන ප්‍රදේශයේ සිද්ධ වෙලා තියෙනවා කියලා. සන්බරි කියන ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මෙහි එෆෙක්ට් එක එහෙමත් නැත්නම් මෙහි මේ කම්පනය මෙල්බර්න් නුවර ආශ්‍රිත බොහෝ ප්‍රදේශ ගණනාවකටත් ඒ වගේම ටස්මේනියා ප්‍රාන්තයේ හෝබාට් ප්‍රදේශයටත් දැනුණු බවට පසුව වාර්තා වෙලා තිබුණා. මුලින්ම වාර්තා වුණේ මැග්නිටියුඩ් 4.5ක භූකම්පනයක් කියලා. නමුත් නිල වශයෙන් පසුව වාර්තා කළා තිබුණා මෙය මැග්නිටියුඩ් 3.8ක භූකම්පනයක් කියලා. මේ භූකම්පනය නිසා කිසිදු ජීවිත හානියක් එහෙමත් නැත්නම් දේපළවලට සිදුවුණු හානි පිළිබඳව වාර්තා වෙලා නැහැ. යම් යම් සුළු හානීන් විශේෂයෙන්ම සන්බරි ප්‍රදේශය ආශ්‍රිතව බිල්ඩින්ග්ස් වල එහෙමත් නැත්නම් නිවෙස්වල පොඩි බිත්ති ක්‍රැක් වෙච්ච අවස්ථා ඒ වගේම බිල්ඩින් වල සුළු මූමන්ට්ස් සිද්ධ වෙච්ච අවස්ථාවන් ප්‍රවෘත්ති මගින් වාර්තා කරලා තිබුණා. ඒ අරින කිසිදු විශේෂ එහෙමත් නැත්නම් මේජර් ඩැමේජ් එකක් වාර්තා කරලා නැහැ, වාර්තා වෙලා නැහැ. මීට පෙර මේ වගේ භූකම්පනයක් මෙල්බර්න් වලින් වාර්තා වුණේ 2021 වසරේ. මැග්නිටියුඩ් 5.9ක භූකම්පනයක්. ඒ භූකම්පනයෙන් නම් යම්කිසි ආකාරයක දේපළවලට මෙල්බර්න් නුවර හානි සිද්ධ වුණා. නමුත් මෙවර මේ භූකම්පනයේදී එවන් දරුණු හානි, ජීවිත හානි කිසිවක් වාර්තා වන්නේ නැහැ. විශේෂයෙන් සඳහන් කරන්නට ඕන ඔස්ට්‍රේලියාව ආසන්නයේ තියෙන නවසීලන්තයේ මේ වගේ භූකම්පන නිතර නිතර වාර්තා වෙනවා. නමුත් මෙල්බර්න් නුවර එවැනි දරුණු භූකම්පන වාසනාවන්ත ලෙස මෑත ඉතිහාසයේ වාර්තා වෙලා නැහැ. 2021දී සිද්ධ වුණු භූකම්පනය තමයි මා පෞද්ගලිකව අත්දැකපු සහ ඒ වගේම මේ භූකම්පනයට පෙර වාර්තා වුණු ප්‍රධාන භූකම්පනය වශයෙන් සඳහන් කරන්නට ඕන. විශේෂිත කාරණය තමයි මේ භූකම්පනය නිසා ඊයේ රාත්‍රියේදී මෙල්බර්න් නුවර ඇති වුණු මැග්නිටියුඩ් 3.8ක භූකම්පනය නිසා කිසිදු ජීවිත හානියක් සිදු වී නැහැ. ඒ වගේම ප්‍රධාන වශයෙන් දේපළවලට සිදු වුණු විශේෂ හානියකුත් වාර්තා වෙලා නැහැ.